වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සතුන් සඳහා දහම් හඬ සුන්දර සෙනසුරාදාවේ අපි අදත් ඔබේ ආලින්දයට කොට වදන ආරෝග්‍ය වැඩසටහන සමගින් නිර්මාංශ ආහාර සංස්කෘතියක් කොහොමද අපේ ගොඩනගන්නේ කියන කාරණාව හරි ප්‍රායෝගික තලයේ ඉඳගෙන කොහොමද නිර්මාංශ ආහාර සංස්කෘතියකට කෑම වේලක් අපි හදාගන්නේ කියන කාරණාව අදත් අපි ඔබත් එක්ක හරි ආතරෙන් සුපුරුදු ලින්කත කමින්ම වැඩසටහනින් කතා බහ කරන්න සූදානම්. මේ කතාබහට හරි ආතරෙන් අපිත් එක්ක එකතු වෙනවා වෝක්වේ බිම්සර අධිපතිනි. बेकरी निष्पादन क्षेत्र इवं पिहुं कला मे क्षेत्र विसीपहाकट वगे आसन्न काल सीमाको फलपुरुद्धन कुशलता व्याक्तन अय नमीन शिरानी हालवतर आई बो वाय कहुद सुंदर सिन्हा अपे अद मुनमद हदन्ने आने कार्यबहुल जीवित निरत सौख्य संपन्न विधि दियबत् දියබත් හදන්න අපිට රෑට ඉතුරු වෙන බත් ටිකක් ඉතුරු වුණාම රෑට කාලෙ ඉතුරු වෙන බත් ටික අපි වහලා තියනන වතුර ටිකක් දාලා ඒකට අපි පොල් ටිකක් උදේට අරගෙන උදේ ආහාරයක් වශයෙන් තමයි අපි දියබත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පොල් ටිකක් ගාලා මේ අරගන්න ඕනේ පොල් කිරි ගන්න ඕන නිසා ඒ අපි අරගත්තු කිරි මෙතන තියෙනවා एट ओमिरी कराल दिखतुनकु रतुलूनु रतुलूनु गिरी दिखतुनकु कपागन करपिंचटिककु अरगन लुनु गामिरी पोड्डकु दम्महम दही टिककु दम्म गुडक रसाय लुकु यदमकुत भक्तिकिं तमय मेक हदागन कन्न හොඳයි ආරෝග්‍ය වැඩසටහනට මාධ්‍ය අනුග්‍රහය ඔබ දන්නවා අපිට හරි ලෙන්කතුයි සතුන් සඳහා දහම් හඬ සංවිධානයේ සතුන් සඳහා දහම් හඬ සංවිධානයේ පියෝ ටීවී channel අංක 121 සඳ ටීවී නාලිකාව එකතු වෙලා තමයි මේ කටයුත්ත ඔබ වෙතගෙන එන්නේ ආරෝග්‍ය වැඩසටහන නිර්මාංශ ආහාර සංස්කෘතියකට තමයි අපි ඔබව රැගෙන යන්නේ මේ හැමදේම මේ විදිහට සංවිධානය කරලා කරගෙන යන්නේ අපි පටන් ගමු දියබත් හදන විදිහ ඉස්සරින්දට පෙඟෙන්න දාපු බත්තික අරගෙන ඒක වතුර ටික අපි පෙරා ගන්න ඕනේ කලින් දවස් ඉතුරුණු බත් කිව්වහම මතක් වෙන්නේ චෙෆ් මේ සෑහෙන හීල් බත් මතක් වෙනවා මේ කාලේ සමහර වෙලාවට අපි සෑහෙන නාස්තිත් කරනවනේ කරනවනේ ඉතින් නාස්ති නොකර අපි මේ මුළුතැන් ගෙදර කලමනාකරණය කරගෙන අපි කියනවානේ මේ කාලේ ආර්ථිකය හරි අමාරුයි අපහසුයි අපිට දැනෙනවා ඒක. ඉතින් මේ වගේ දෙයක් ඔබට හදාගන්න පුළුවන් නම් ඇඟටත් හොඳයි හිතටත් හොඳයි වියදමටත් හොඳයි. හොඳයි. ඒකෙන් පොල් ටිකක් ඒ වතුරටම අපි පොල් ටික දාලා අතේ මිරික ගන්නවා. මේ විදිහට පොල් කිරි ටික අපි ලබා ගන්නවා
දැන් සෑහෙන වැඩ පහසු කරන මුළුතැන් ගෙට්ට උපකරණ තියෙනවා බ්ලෙන්ඩර්ස් තියෙනවානේ කොහොම වුණත් පොල් කිරියෙන් අතින් මිරික ගන්න එක මොකද බත් ටිකත් මේකේ අතින් අනන්න ඕන නිසා අපි මේ විදියට පොල් කිරි ටික පිරිකලා පෙරා ගන්න. හරි. ප්‍රථමයෙන් අපි මේ වගේ රතු ලුණු ගෙඩියක් හීනියට රතු ලුණු ටිකකුත් කපා ගන්න. අමු මිරිස් කරලා ගොඩාක් හීනියට කපා ගන්න මේක හැපෙනවනේ නැත්තම්. සිහින්ව කපාගත්ත රතු ලුණු සිහින්ව කපාගත්ත ලුණු එවගේම කරපිංචත් අපි කපාගෙන සෝදානම් කරගත්තා. හරි. දැන් මොකද අපි කරන්නේ? දැන් අපි මේ අපි මිරිකාගත් පොල් කිරි ටික අපි මෙහෙට පත්තික වැහෙන ප්‍රමාණයට කිරි දා ගන්න. මේ ප්‍රමාණය. හරි. බත් ටිකට අපි පොල් කිරි ටික මික්ස් කරගත්තා. ඊට පස්සේ ගම් මිරිස් සාමාන්‍ය තේ හැඳි භාගයක් තමන්ගේ බත් ප්‍රමාණයට තමන් කැමති ප්‍රමාණයකට අපි ගම් මිරිස් ටිකක් දාගමු. හරි. ගම් මිරිස් ටිකකුත් අපි එකතු කරගත්තා. ලුණු ලුණු සල්පයක් දාගන්න තමා අපි ගන්න බත් ප්‍රමාණය අනුව තමන්ට රස බලලා කැමති ප්‍රමාණයට ලුණු දාගන්න පුළුවන්. අපි ලුණු අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. ඒ අතරතුරේ අපි රතු ලුණු ලියාගත් රතු ලුණු ටිකයි අමු මිරිස් සල්පිකුයි කරපිංචයි දාන්න. දැන් මේකෙදි සම දෙහි ටිකක් දැම්මොත් නම් ගොඩක් හොඳයි. සමහරු දෙහි උදේට අකමැති අයට එහෙම කරන්න පුළුවන්. නමුත් දෙහි ටිකක් දැම්මොත් බඩටත් හොඳයි. හොඳයි. දැන් අපි සියලුම අමුද්‍රව්‍ය මේ රතු ලුණු කරපිංචා උමිරිස් සියලු දේ මේ බත් එකට දාලා හොඳට අතේ අපි අනා ගන්නවා. මේ විදිහට පිරිසිදු ආකාරයෙන් දිය බත් එක අපි හදාගන්න. මේ වගේ අනාගෙන කැමති නම් දෙහි බින්දු දෙක තුනක් මේට එකතු කරන්න පුළුවන්. දියබත් එකට. මොකද මේකේ පොල් කිරි නිසාත් සමහරුන්ට රසය වැඩි කරගන්නත් කිරි දාපු නිසාත් දෙහි බඩට කොයි හොඳයිනේ. කොහොමත් හොඳයිනේ. හොඳයි. ඒක නිසා මේට ඒ දෙහි ටිකකුත් එකතු කරගන්න. හරි. දැන් අපි මේ සාදාගත් දියබත් එක මේ කැමති නම් අපිට මේක රත් කරලා මොකද පොල් කිරි දාපු නිසා පොඩ්ඩක් රත් කළා සමහරුන්ට තනි කිරිපත් කිරි විතරක්ම දානකොට ගුණ විදියක් වෙනවනේ සීතලයි එහෙම නිසා මේක පොඩ්ඩක් ලිපේ තියලා රත් කළා මේ ආහාරයට ගන්න පුළුවන් ඒ කාලේ විදිහටම නම් රත් කළේ නැහැ නේ සමහර නම් ඒ කාලේ නම් අපි රත් නොකර තමයි උදේට කන්නේ මොකද බඩට ගොඩක්ම සීතල ගතියෙන මොකද රෑ දාපු වතුර වලින්නේ අපි පොල් මිරි කන්නේ ගෑස් වලට එහෙමත් හොඳයි කියනවානේ ගොඩක් මේ ಗುಣ නිසා මේ ආහාරය ඉතාම හොඳයි කියලා අපි හිතනවා. හොඳයි. දැන් අපි රත් කරගන්නත් අපි සූදානම්. දියබත් කිව්වහම සමහර මේ අද වර්තමාන પરම්පරාවේ දරුවන්ට නම් chef තරමක් නුහුරුයි. දියබත් කියන්නේ මොනවද? දියබත් කියන්නේ මොනවද? මොකද මේ gedire මුලතෙන් gedire හැදෙන්නේ නැති ආහාරයක් බවට සමහර නිවෙස්වල පත් වෙලා තියෙනවා. නමුත් මේ තමයි අපේ ගුණය, අපේ රසය තියෙනවා, අපේ දරුවන්ට මේ දේවල් ලබා දෙනම නම් නිතර ලෙඩ වෙන දරුවන් අඩු වෙනවා. හොඳ ප්‍රතිශක්තියක් එක්ක දරුවන් හොඳ නිරෝගී සුවයෙන් හැදී වැඩෙන්න මේ දේවල් අපි ලබා දෙන්න ඕනේ. උදේ ආහාර දැන් පාන් වගේ දේවල් කනවට වඩා මේ වගේ දේවල් උදේකට කාලා ඉස්කෝලේ යන් ගියත් ඒගොල්ලන්ට ගොඩක්ම මේ ශක්තිය බඩ පිරෙනවා. ඉතින් බත් නේ. ඔව්. අගුණයක් වෙන්නේ නැහැ.
හිතට ගතට මේ හැම දෙයකම හොඳයි දියබස් ටිකක් හදන් කනවනා ගෑස්ට්‍රයිටිස් එහෙම තියෙනවා නම් ඒ වගේම ශරීර ශක්තිය වැඩි වෙන්න ඔබට මේ දියබත් උපකාරී වෙනවා දැන් මේ කාලේ අනික අධික රුධිර පීඩනයත් සෑහෙන තියෙනවා සෑහෙන බෝන වුණු රෝගයටත් අධික රුධිර පීඩනය එහෙම තියෙනවා නම් දියබස් ටිකක් එහෙම කන්න අද දැන් විවේකී සෙනසුරාදාවනේ විවේකී සෙනසුරාදාවේ ඔබ වෙනසකටත් එක් දියබස් ටිකක් එහෙම කාලා බලනවා නම් හොඳයි වරදක් වෙන්නේ නැහැ ඒත් එක්කම මේ පතුල් පැලෙනවා නම් කටේ උෂ්ණ තියෙනවා නම් ඇඟ සීතල වෙන්න ඇඟ නිවෙන්න සෑහෙන හොඳයි දියබත් ටිකක් ඔබ හදාගෙන කනවනා වැඩි වෙලාවක් යන්නෙත් නැහැ ඇඟටත් ගුණයි වැඩි වියදමක් යන්නෙත් නැහැ කාලයත් ඉතුරු වෙනවා කාලයත් ඉතුරු වෙනවා පුංචි කාලයකදී රසට කන්නත් පුළුවන් ප්‍රණීතයි රසට කන්න පුළුවන් ප්‍රණීත විදියට එනිසා මේ අපි ඔබට යෝජනා කරනවා නිරෝගී ආහාර සංස්කෘතියක් ඒ වගේම නිරෝගී සමාජයක් ගොඩනගන්න තමයි ආරෝග්‍ය ඔබ මම මේ සුන්දර සෙනසුරාදාවේ මේ විදියට මේ වැඩසටහනින් හමු වෙන්නේ අද දවසේ දියබස් ටිකක් කාලා බලන රසය වටහා ගන්න ඒ වගේම දරුවන්ට වැඩිහිටියන්ට මේ දේවල් වලට ලබා දෙන්න සමහර වෙලාවට ලෙඩක් වුණාම විතරක් නම් දියබස් මතක් වෙන්නේ एक तरम होंद देयाक नेवे लिड वेन कांग इन्ने पा दियबात खान दियबात के आने निरोगे कम रैककर ना पिट खान थेन देया के निसा मेकाल सीमा वेदे निरोगे कम वैडि पुर उयला तुरुम लगान बत्तिका ඒකෙන් රැට පොඩ්ඩක් වැඩිපුර උයලා ඒ බස් ටික ඉතුරු කරගෙන උදේට කන්න පුළුවන් දියපත් විදිහට එහෙම නැතිනම් දැන් සැහෙන පුංචි ප්‍රමාණයක් හරි චෙෆ් අපි අපතේ යවෙනවනේ නේ පුංචි ප්‍රමාණයක් හරි ඉතුරු වෙනවා එතකොට මේ ඉතුරු වෙන ටිකෙන් අපිට පුළුවන් දියබස් ටිකක් හදාගෙන කන්න මෙන්න වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සතුන් සඳහා දහම් හඬ බත් ගැන සෑහෙන නොසෑහෙන දේවල් ටිකක් අපි කතා බහ කළා දැන් සූදානම් වෙනවා මේ කාලේ බොහෝ දෙනා කරන දියබත් ටික තරමක් පුංචි කාලයක් රත් කර ගන්නව නේද චෙෆ් අපි හොඳයි පුංචි කාල සීමාවකින් මේ දේ ඔබට හදා ගන්න පුළුවන් දැන් මේ කාලේම ක්ෂණික ආහාර වලට බොහෝ දෙනා යමු වෙලානේ චෙෆ් එන්නේ ඔව් සෑහෙන දෙනා ක්ෂණික ආහාර පොඩි ළමයි තමයි මේවයින් ගලව ගන්න ඕනේ. පොඩි ළමයි තමයි පොඩි දරුවෝ තමයි මේ දේවල් වලින් ගලව ගන්න ඕනේ. මොකද මේ අපේ අනාගතේ ලෙඩ වුණොත් එහෙම අපිට අනාගතයක්වත් නැහැ. ඕන්ට අනාගතයක්වත් නැහැ. සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. එනිසා මේ හරි දේවල් අපි ලබලා දෙමු. ක්ෂණික ආහාර වලින් දරුවන්ව ඈඩ් කරලා මේ වගේ දේවල් අපේ දේ තියෙන අපේ කම තියෙන දේවල් අපේ රසය තියෙන දේවල් අපේ ගුණේ තියෙන මේ වගේ ආහාර ඒ දරුවන්ගේ ජීවිත වලට සමීප කරන්න පුළුවන් නම් හරි වටිනවා හොඳයි අපි දියබත් ටික මේ කතාව මේ පැත්තෙන් යද්දී චෙෆ් රත් කරගත්තා හොඳයි එහෙනම් දැන් තියෙන්නේ මගේ වෙලාව දියබත් ටිකක රස බලන්න ඔබේ වෙලාව ඔබ හදා ගන්න ඕනේ දැන් මේ වෙලාවේ මේ අවශ්‍ය කරන අඩුම කුඩුම ටික අනිවාර්යෙන්ම ඔබේ නිවහනේ තියෙනවනේ මුළුතැන් ගෙදර පුංචි පුංචි දේවල් ටිකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ එනිසා මේ අද අනිවාර්යෙන්ම හදලා බලන්න දියබත් ටිකක රස එහෙම කියද්දී බොහොම ස්තුතියි එහෙනම් සුන්දර සෙනසුරාදාවේ මේ ඇඟට හිතට හිත පිරෙන ඇඟ සනසන නිවෙන ආහාරයක් මට හදලා දුන්න චෙෆ් කාලා බලමු අපි එහෙනම් සුවඳ පුත්තනවනේ හරිම සුවඳයි හරිම රසයි අර අපේ කුළුබඩු වල රසත් තියෙනවා දියබතේ එනිසා මේ වරදක් වෙන්නේ නැහැ ඔබ මේ වගේ ආහාරයක් හදලා කනවනම් ඇඟට හොඳයි වියදම අඩුයි පුන පුනාම අපි මේ බව ඔබට කියන්නේ මොකද මේ ඔබේ නිරෝගීකම තමයි අපිට අවශ්‍ය මේ කාල සීමාවේදී ඩොක්ටර්ව වෛද්‍යවරයව හම් වෙන වාර කරන අඩු කරන්න පුළුවන් මේ වගේ කෑම ටිකක් කනවනම් පොඩි ළමයි ඉස්කෝලේ යන ඉස්සෙල්ලා පොඩි කෑමක් වලට මේ පුරුදු වෙලා ඉන්නේ දැන් ගොඩක් වෙලාවට සැහෙන දෙනා
එහෙනම් මේ වගේ ආහාරයක් හදලා බලන්න නේද සුන්දර සෙනසුරාදාවේ දියබතක් හදලා දියබතක රස දරුවන්ගේ කටට වැඩිහිටියන්ගේ කටට මේ දේවල් අපි හුරු වෙන්න ඕන දේවල් අපේ කම අපේ රසයේ තියෙන මේ ආහාර අද දියබත හදන්න අපිත් එක්ක මේ විදිහට එකතු වුණේ ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ආරෝග්‍ය වැඩසටහනට බොක්වේ විම්සර අධිපතිනි බේකරි නිෂ්පාදනයේ වගේම එවුම් පෙහුම් කලාවේ වසර 25ක පමණ දීර්ඝ කාලයකම අධ්‍යක්ෂීම් පුහුණුවක් තියෙන ඇය ශිරාණී හල්වතුර බොහොම ස්තුතියි අද ආරෝග්‍ය වැඩසටහනට આવට ආරෝග්‍ය අපිට අමතක කරන්නම බැහැ මේ සතුන් සඳහා දහම් හඬසන් විධානය නිරෝගී ආහාර සංස්කෘතියකට නිර්මාංශික ආහාර සංස්කෘතියකට අපි ඔබ වෙතගෙන එන්නේ පියෝටි විෂන ලක 121 සඳ ටීවී ඔස්සේ එකතු වෙලා ආරෝග්‍ය වැඩසටහන එහෙනම් අපි ආයත දවසක මේ වගේම ආදරෙන් ඔබට නිර්මාංශික ආහාර කොහොමද හදාගන්නේ කියන කාරණාව බෙදාගන්න සූදානම් ඊළඟ සතියන්තයේදීත් අපි ඔබේ නිවහනට මේ වගේම එන්නම් එදාටත් අපි හදමු අලුත් ජාතියේ කෑමක් නිර්මාංශ විදිහට ආදරෙන් සතුටින් පරිස්සමින් ඔබ ඉන්න අයබෝවා සතුන් සඳහා දහම් හඬ